ඇ විල්ල ානය අපට භාග සංක්‍යාවොත්ත යිලවා තුනෙෙන්නයි ඒ කියලා. ඉ මේගානදෙත් අපට වෙනස්කම් කරන්් සිද්දනවාද කිසම වෙනස්කමක් සිද්ධ වෙන්න. අපි සාමාන්‍ය කන පියවවාටිකම කරගනයමු. අපි බලමු ීලකට පලිනට මොකද ලියන් මුකද ලියන් කියලා යි ීර තියෙනම තුනෙෙන් එකයි ඒ ගුණ කරනවා තුනයි ඒකතු කිරීම දෙකයි ඒගෙන්. ඒවගේ මීලකටතිනෙ දනබීන දනබී මෙතනිල්ියල ඒත් අර විස්තිටම තුනයි දන දෙකයිබ තනත් ලියාගන්න. ඒත මේ පදයම තමයි ටඇන් දෙකටම ලියවෙන්නේ කේ රයිට් ඊළඟත් බලමු ඊල ොටසි ොදැන් වෙලා තියන්නේෙ කියලා රයි මුලටි බලමක් පිස්සල්ලම තු න ග ග ප ක ම වේ ති පට ගු ෙ ග ද ම ම පල දම ඊලඟට ල ොද න්න කියලා මෙන්න ම වැඩිරන්නනට දෙකයි බීවෙන්. ත වැඩිකිරීම කයිබ රම් ක ප්ඩ දේවල් ෑ ඒක හෙම තියන්න. ඒළඟට අපියාම මෙන්න මේ දනබී තුනයි ඒගෙන් ගුණ කරන්න කොහොමදකිලා. මේ මේ තිය ඒක මේ තියනෙ දන්නබී තුනයි ඒගෙන් ගුණ කරනව බලන්න එතකට ද බ. මෙ ලිය වැඩිකරම ඒකර ිය න්න ලට මොක්ද ගුණ කරන නම කයි ඒගෙන් ගුණ ිකයි බීගෙන් ගුණ කරන්නත් වන දකයි බේග ගුණ කරන මෙතන මලිවා. ඔන්න පදහර දැන් ලස්සට පට ඇල් පේ න න්න මේ පදහතරවලට පිළිවට ආවා දැන් අප ඊලග එතනින් යාට මොනාද කරන්න කියලා ලමු. යි දැන් ල ේදෙන් ගුණ න ත පල්ලවෙනි කොට න්නම් ප්‍රශ්යක් නෑ ඒ වර්ගේ කියල ට ැ ියන්නලුව. ඒ ගුණ ගුණා මේකවර්ගගේ හිලට මෙතන මොකද වෙන්න AB දෙකයි ඒBි කර උඩින් මල්ලියන්න්න වන මේ දෙක් තියෙනවා AB තියනේ ඔක්කොම උඩ යෙන්නේ නේද ලවේ තියෙන්නේ එනන්දිකයි ABCAB. කෙලමත ප්‍රලියන්න පුළුවන් හරේ තුන ති න තුන හෙම ල ිය තිබ. ඊලට දන මෙට මේ කොටස බලන්න B තුන ඒ තුනයි AAB කියලා මෙතනි ලියන්ඩ පුලන් ඊළඟට දන්න දෙකයි B වර්ගේ දෙකතියවා B.B දෙන්නේ එක පර වැටිවෙනවානේ දැන් දෙකයි B. වර්ගේ කියලා එතන ලියන්න ඕන. දැක් සාමාන්‍ය විදිරමේ ැඩින් ඉන්න දෙන්න AAB AAB නේද A.AB පදන ඉති එතකොට මෙන්න මේ මෙන්න මේ පදය ගැනිිතන්න හොදට. යිට් අයි බල මේ පදය ගැන මොකක්ද මම මේ දැන් කියන් යන්න කියලා. හොට බලන්නන්න මෙන්න පදයම දෙවැනි පදයේදී. ABC අපි අයිංකරමු අයිකරමම තුනෙන් දෙකනේද තියෙන්නේ. තුනෙන්දකයි ABC. තමයි මෙන්න මෙතන තියන්න. ඒවගේ ම දල තියන්න තුනයි ඒබි. එන අපට මේ දන්නා සුළු කරන්න ප්‍රශනයක් නෑ දින සජාතිය පදන තුනෙන් දෙකට එකතු කරන්න ඕන තුනක්. නේද තුනින් දෙක තුනක්කරපුවාහම වැඩ වරයි. න ග ට පත් රත් යි වේක යක තු කරන්න. හරත්තු නමයිකයි කොළහයි එතු ඒක විශම භාගේ වෙන්න තුනෙෙන්ෙ කොළහයි මේ භාග දෙකීම අදහස එක්ක මයි මේක ලිව්ව වෙනත් ආකාරෙන්ට එනත් තුනෙන්නෙ කොළහයි කියලා මේ දෙක සුළු කරගත්තා මට ලැබෙනවා හරි ඒකලට තික් දැක් මතක ඇති කියලම හිතනවා රයිට. එහෙෙනල් ඩැක් තුනෙෙන් ෙ කොළහ ඒ බී කියලාිට ලියන්න පුළුව. ැත් හෙම හෙම කි ැට ක් ාග ං කිය ය ගන්න න රග පි හ ෙ තුක රන්න ේ කරීම හෝ ේ ල න දික කොට ක් ව ාග සුළ කිරීමම් දන්නවාන න්න දර ස ු තු ගන් යි ල. දත් එක් අපිටතකොට වැඩකරගෙන යන්න පුළුවන් අපි සාමාන්‍ය ක්‍රමේටබලම යයාදාල පියවරල් ලබි වෙනස් කරන්නෙ නෑ රයිට බල ලකගන ොම දැන් ති වැඩිපුරාගික් ලබ ුණරල බලම ොමද ටි කරන්නේ කියෙලා රයි ලගනම බලන් මේ ියලතියනේද ඔොලත් චකරල තන් හට පුළුවන් මේ වෙද්දී ල කොලයක් කර ඉක්මින් මේ ගන සුළ කරල බලන්නේ අල්තකට ආලර පුුවන් මේක කොහොමද පිතුරු. ම කිය ලට පෙන්න්නපු හත්තන ාන ගන තමයි ි කතා කරන්න අ ඒනුම යාගත් දෙක ක යස් කියයන අපේ ප නි පදේන මැතිින් ල යා ගුණ කරන්න ඕන න්න තියන හතරෙන් න තු දක ගන පදී. ැ යාග ගුණ කාර ප්‍රකාශ ප දක් ක් ති ්‍රශණ යන් ප්‍ර ශනින් ගුණ රන්න ඒ . ර පකාශය ගුණ කරන්නන යිට බල දම මේ ගුණරන කොට හතරක් එන්න ප ඒ කොට සදර ොහොම ලිය ගත්ති කියලා තික විේෂකාරණයන් ම විේෂකාර ට ේල පන්න ල තියෙනවා හරි අයි බලමෙ කොහොද පලවෙනක ඉස්සල්ල ල න්න මෙන මේේ දෙන්න ගුණ කරනාකාරය මෙතන ම ලියර තින හරි බලන්න්න මෙත හරි ේද දෙකින්නෙ යිඒක් ගුණරන්න හතරතුම ඒ ඊල්ලගට ලකට මේයා වැඩිරන්නුන මයත් එෙක්. එකට දන දෙකකින්නෙ එක ඒ ගුණුවෙනවා. රන තුනෙන් දෙකයිටේ ඇතේ ගුණ කිරම කි ම න කයිට තම රහ හ හ ු රීම ලද නම පඩමක ඒක උදෞරගන්න කොටස දිර කරන්න ඕන හ ඒනකට මේේ ගුණ කිරීමම් ලියනවා එක්කම දෙකට කපලදාන්න පුළුවන් එකම මෙතනම ක පපල දැන්නම ල්ලඟට බලන්න. ො ුණ කරන්න ළඟට හතරැතු ෙ න්නේ එකයි හතරැ තුන ස්ත න්න කොට සටමයි ප නල න ට පැදිල ට න පැදිලි පැදිි බලාගන්න මේ ගණන්න කම් බදීමම්ටිකක් එහෙමනැත්තං භග සංක්‍යාවන්ටි ක්තිබුණනට ලොකු වෙනසක් නෑ ලොකුවා මාරුවක් නෑ මේ ගණනන් වල. හර ඉලන් තුනෙන්න්නේෙ එකයි ටීලියල එක ගුණ කරන්නු ළඟ රින්න තුනෙන් දෙෙකයි ටක් රින්න තුනෙන් දෙක රිනල ගුණා එෙක් කල යන්න වන. අපි බලමුදන් ආපහු මුල්ලට ගිහිල්ල පලවනි ගුණ කිරීම දැ උඩ කොටස මේ කොට වවශනෑයන මෙන්න මෙයාවාපි අයිංකරදාම් රයි අපි දැන් එම මෙන්න මේ පලවෙනි ගුණකිරීම කොහොමද කරන්න කියලා. හරි මේ ගුණකිරීමේදී අපිට පපන් ඩුඩට නෑහ. ඒස්වාර්ගේ නන්ගේෙන ෙස් ගුණ උනාාම ධනරන ප්‍රශ්නයන්නය දනමයි. එහ ගඩ තියනෙ තුනයි ඒස්වාර්ගේයට තියනෙ දෙවරක් අතර. ඒයි කිය පහැදිල නේද මෙන්න පලවෙනි පදකගුණ කිරීමේද න්න ේ විට පිතුර ලැබෙන. ලම දෙවෙනි පදකගුණ කිරීමද න්න කියල ඉස්ල්ලම ලක්ුණු ම කරන්නයන්න ඒ විදිීට. ඔන්න බලන්න මුලින්මමානු ගන්නවා ලකුණ. දන්න රින රි දනයිරන ර නේද. යිට් ඉට පස මේ දෙකර දෙකම ේල පන් පල දම්මනන්නේ. ස්ස් ෝන හරයට තියන තුනයි උඩ යෙන්නේ එකයි හ තුනෙන්නේ එකයි ස්ට කියලා අපිට මෙන්න මේ දවන පල දෙවන අස්ථාවේ. පිර අප ලැබෙනවා රිිනවලින් හැයිඒ ලබන්නේ මේ දනලකුණ දාන හෙම ගන්නපා ධනයි රිනයි රිින නිසා රිනලියලා තියන්න ඕන. රයි් ඊළඟට එඩ බලන්න මෙතන ධන දන්න ධනවායියේෙන්නේ අපි බලමු ඉලට තුනට තුන කැපි ගිය හරි තුනයි තුනයි කපිල ගිය එතකොට අපිට උඩ තියෙන්නේ කයි ඒවගේම යටයට හතරයි එතරේ ස්ති හතරෙන්න්නේ එකයි ස්ට කියලලාිට පිළිතුර ලැබෙන. ැදිල ේ හතරෙන්න එක යි ස් ටී කියලිට පිතුර ලැබෙනවා ඒක අරවිදියටට. ඉති ඔලට දැ ේරෙනන ඇති මේගේ ච්ච්‍ර රුවක් ැකිලනේද මේක මේ නිකන් කරගන කරගන අන්ඩයි තියන සාමාන්‍ය අපේ දැන භාවිතා කරලා. හරි බල මීලට දනයිරිනයි රිනමටනතු හතරණ අවස්ථාවේද ධනයිරිනයි රින එන්නේ. ඒවගේම තුන්වරත්වුණු නමය දෙවරක් එක දෙකයි ටීවර්ගේ දෙිකයි ටීවර්ගේයටට නමේ තමයි මේකෙදී අපට ලැබෙන්න්න. රයිට් ඒවිදියට අපි වට පේනවා. පද හතර යෙන්නේ ප හරනේද ඒ න්න හල අපි රස්සනට වා ගුණ කර ලබාගත් අප හැදිලි ල පවර පව දිර කග ගියත් ැල්ලුවක්නෑ. අපි ැම්බල්ල මෙ න්නම මැද න්න න්න සජාතිය පදක යනවන ය පදක සු කලප කොමට පිතුර ලාගන්නන්නේ කියෙක්. ඒ ඇන ොකක්ද තිෙ තුන්නේ එකයි හරන්න කයිනේද. ඇැම තු රීන තුනින්නේෙ රින්න නේද. තුනින්න රරින්න සසා පොඩි. ප ර මයි ගන ල න්නවා. ඒෙන් බාදක් සළල කිරීමේදේ එකතු කිරීමේ දිහරි අඩු කිරීමේදිහරි අපි දන්නවා මෙන්න මේ භාගෙක පොද හරයක්ක්ලාා ගන්නේ එනම් පලවෙනිෙක්නමන් තුනිින්ගුණ කරන තුන් වරක් අතර ොලයි කරත්ුණන තුනයි දෙවැනි කියෙනාව හතරෙන්ගුණල කරන උඩයියටයි හතරංගුණන කම අපිට කියන නද තුල්ලබාග කියනන්නේ එතුකොට දෙවැනි පදේට අපිටන් දෙවැනි බාගට අපිින් දොලහෙෙන් හතරයි. එනම් දැන් අපිට පුළුවන් මේ දෙකඩුරන්න ඒකන ොලහිතුන අඩු කරන්නවොන ොහෙන් හතර. හරය දොහදොලා දොළහමයිෙන්නේ. තක්ක ඩ මයි ද න්නේ. හ නෙ හරක් හොම ඩු රන්න න හතර න න හරක් ඩුගර ට යි. ප ැ පාර පි ග ලු කර ල ළුවන් ලාගන්න. මොකදමේ තු නෙන් හතරක්කඩු ස ේ හතක ති ගන්න. ල බ ලග මොකරන්න කියක පු රන්න ොහ ම ට ැද දලාය. හරි දොර රින්න දොලහෙෙන් එකයි ස්ටී කියලේ න ඒ පදේ ස්ටප ස්ටන පාදේ රයිට් ඒගේ මීට පෙර මෙන්නේකෙදියාවු මෙන්නේ පදේ. යි ස් වර්ගේ බෙදදි මට යොම දෙකයිටි වර්ග ෙලීමම නමය එන්නන්නේ දෙන්න දෙපැත්තේ සාමාන්‍ය විදියට මම ලියනම්.ඔන්න ආකාරයට තයි මෙන්න මේක තමයි පිළිතුරරිදිවී ඒක භාග සංඛ්‍යා වර් වර්ග පද ඒේෙවාට ගැටලුවක්න ඇසුළු කිරීම හරින ේතනින් හට මේක සුළ රීම කරන්න බෑ මේක තමයි ඒගයන පිළිතුරවෙන්නේ. ඇරි බලම අට වනි ාන ොහොමදරන්න කියෙලා ැ ාන නම් භාග සංකයාව නැහැ හැබැයි මේ තවත් ශේෂය අතින බලන්න හොඳ බලන්න මොක්ද මේ ති විශෂය කියල මේක දන ශෂ තමයි ඉංද්‍රීසිියකුරු හතරක් අපට ලැබිලතිරම්. ඒනෙ පද හතරන විාතීය පද. ඔල් බලමුොහොමදේ ජාදය පද හතරක් එක මේ සුළු කිරීම කරන්න කෙල මේ සුළු කිරීමණක් එච්චරම අමාරුනේ ඉතාම සරලයි. ල අර අපිරන ක්‍රමේටම දෙකයිගේේ කියකිලියලලා ඒක මෙනමච පහහි ටරින පීම ති නිල්ලියනවා දනතුනයියම් ඊළඟට ලියලලා අරවිදිීයටම මේේ පාදය ති ියන. ඉරස ගුණ කරන. දෙවරපා හයි K. T. හරි මෙතන ධනයිරිණයිරින දෙවරක් එක දෙකයි KP. හරි එලට මීළඟ පද ඊළඟ ගුණ කිරීම දනයි දනයි ධන තුංවරපා පහළවයි M T. ට් ඉළඟට ධනයි රිණයිරින තුන්වරක් මෙතනෑ තුක් එක තුුණයි M. දැම් බලන්න ැද මැද දෙන්න දිහ. සාමාන්‍යෙන් අප ඉස්සල ගනංවල මැද දෙන්න උනත් කොහේ වුුණත් මේ පද හතර හතරක් ජාති හතරක්. කිසිම සජාතියපදයක් නැහැනේ ියනම් එත ින්හට අපිට මේ සිුලු කිරීම කරන්න බැහැ. ඉතිං ඔන්නො ආකාරය ගනන් වර්ගන් තමයි අපිට ලැබෙන්නේ. අපගේ ගනි තච්චු පොතයෝවා විභාගක දිහෝවා ඕලිවල් විභාගෙක්දිහොයා මේට අමතරව වනන් ගණගවන අපිට ලැබෙන්න්න විදික් නැ. ඒනිසා මේ ගණන්ටික හොන්තට බලාගන්න නවතනවත මේ ගනන් සුළු කරන්න තනියම සුළු කරලා පිළිතුරු ඕගල්ලු මේ පාඩමත්ක්ක චික්කරලා බලන්න අපි සාකච්ඡාක කරපුවාකාරය මුන්නහරි ප්‍රශ්යක් අවතුරටත් තියෙනවාන විඩියකත්තෙ කරැදි සිදන්නේ එතකොට යාලට වදුරටත් මේ කොටස්ටික හොතට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා නිවාරය එනහ බ ල් ොටසකො. කරන්නෙලා මේක තව දෙවිනි ානත් තුන්ග ගාන න්න බල යක ොම පිදැන් කරන්න කියලා මෙන්න මේ දෙවිනිගාන වලට මතක ඇති වෙත් මට නිගානවල උත් හල උත්ර බාග නති. රයිත් මේ විනිගානය දී අපට තියෙන්නේ යම්කිසි ගාන කියවල බලකට පිතුර ලබාදෙන් ඩ සමචරවස් අ ති නයි වගේම ජ පෝනස්සයක් තියනවා කිසිම විස්තරයක් නන් දීල නැහැ ිට ඒක බල මු ප්‍රශ්නයට දීලා තියන්න කියලා. ඒ දක් ඇ දි හත කනාාශේද සමචතස්සයේ පැත්තක ගටඩා මීට දෙකින් වැඩිය. තව දර රජිකෝනාස්සයේ පල සමචතරස්ය පැත්කට දිගට වඩා මීටර පහකිින් අඩුිය. ඒ අනුව මෙන්න මේ ගණන් දෙකේ පිතුර ලබා ගන්නයි තියෙන්නේ. ඉරි ඒන්නේ මේ දිග මේක පැත්තක දිග සාමාන්‍ය දෙපැත්තම එකම සමායන හතර පැත්තම ඒ පැත්තක දිග වගේ දෙකකින් වැඩියලු මේක දිග පලල ඒ දිගෙන්. පහකි අඩියලු අපි බලව මේගේ පිරිතුරකොහොඳ බාගන්න කියලා හරි එහනම් අපි බලමු මේක රෝමිලක්කන් එකින් අපි මොනාද හන්න කියලා සමචතවසේ පැත්තක දිගේෙක් නම් ජකෝුණාසේ දිගහ පල්ල එක්රි ියදක්වන්න ආරයි මේක සමතරව පත්තක දික්කර දී දන බලු පල ිගන ො දන්න කියලා මචතරස පත්තක දි ක්නම් ජකෝුණසේ දිගහ පල්ල ක්රින් දක්න්න දන කියන්නේ රයි් එක්වලට වඩා දෙක් වැඩි කියන පැත්තක දිගට වඩා දෙක් වැඩි කියෙන රජකුණාසේ දිගගේ එහනම් එක් ධන දෙක එක්වැට දෙකක් එකතු කරල ඔන්න මලිවවා දිගක පැත්ත. ඒවගේම මේ පලල ගැනමකට්ඩ කියන්නේ සමචත්‍ර අස්්‍රයේ පැත්තක දිගට වඩා මීටර් පහකින් අඩුයි කියලා කියන්න නේද අන්න හනම් එක් අඩුකිරීම පහ එක්රින පහ කියලලා ඔන්න පාලට ම ලබාදුන්න ඔච්චරයි මේ රූපසටනට අනුව රිජුකෝනනාස්ශ්‍රයේ දිගහ පල වෙන්න දිග එක් දන දෙකයි ල ෙක් හ ක් ර ව ජි ස දිකයි පලයි යි හන්න කියලා. ආ වර්ගපලේ ඒක් වර්ගේ දැන Bක් තන සී ආකාරයෙන් දක්වන්න මොකද මෙ මේ ආකාරය රයිට බම ගුණ කරල් වලලා කොද ගන්න කියෙල වර්ග පලෙස්ස ර යාරග මුක් රයිට් ඔන්න ලන්න වෙනි ගානේ වර්ග පලෙස් කියන්නේ සාමානෙන් අපි දන්නානේද දිගවැඩි කිරීම පල්ල තමයි වර්ගපලය කියන් හිම අපට දීරතින ප්‍රකාශන දෙකදා ලායි වල්ලා ගම්ම ගුණ කරලා රයි් මේ දෙන්න ලන දිගටලිය න මේේක පල්ට දි නොලියන මේක නේද රයි් දිගට එක් දන දෙක ගුණකිරීම. එක් රින්න පහම දිගවැඩි කිරම් පල්ල වෙන්න යිට් හන අප ැන් දීපද ප්‍රකාශර දෙක ගුණ තයයක් මයි අපටල බෙන්න. අප දැ බල ද ප්‍රශයක ක අප දන්න ද ගුණ කල අප දැක් හොමත් දන්නම ග ර ර යි විදිියටම ක්ලියලා. පह नවා දන देख හ नවා වෙන වෙනම ුණ करන x වर्ගේ ළगට අපි මुක් න්නේ रीන පහ x ලන න්න පहाई x ඒවගේම දාන වල නම න देखई x, ඒवाගේම रिना ධනए ना न देවර පාද एයි ाइ් ඊ ंगට आपි एक වර්ගය रिන පहाई एक අප रिन पहाई एक दाන देखई x. E රින්න පහයි දනකයි රින්න තුනයි නේද රින්න ගාන වැඩීනේ රින්න තුයිX කිය ලැබෙනවා මෙතන රින්න දහයයික කියයන. ලැබෙනවා ඉතින් ඒ බලඩ් මේකයිල් එක්වාර්ගේ රින්න තුනයිXක් රින්න දහයයි. අපට ලබාගණ්ඩ කියන්නේඒක්වාර්ගේ දන BX දැනස බලන්ඩ ආකාරෙනේද මේකත් ඇල්ල තිෙන්නේ. ඒ වෙනුවට මේක්වාර්ගේ ඉස්රයින් එකක් තියනවා ද වෙනුවට රින්න තුන තියනවා. සීවෙනුවට රින්න දහය තියනවා ඉතින් ඒ විදියට? මෙට මේ යා කාරය කියල කියන්නේ මෙන්න මෙහෙම පිත් ලබන වර්ගජ ප්‍රකාශනයක් ගැනයි. හරි අන්නේ විදිර සානයක තාමත් සරලගානක් කලට තේනවා යයා ගානය. දි අපිට රගන කිය පන් පිළිතුර සරල ලබාගන්න හරි තු ග න පඩ විස්තරයක් ති න ඒ විස්තර යාල කියල ඇති ෙදදි මත් ක් ම කිය ගන න්න. එකක් රුපියල් එ බැගකි අබගෙඩි ඒ ගණනක් ලෙදී ගත් ලාමේ ම ගත්තු දල් ගන ෙඩ ගන ඉංගගේ ස කර ල ලමු අමගෙඩි ප ්‍රමාණයෙන් දෙගුණන ොඩම් වෙලද ගත් අත ොඩම් ගෙඩිය අ ගෙිය ලම තුංගුණ ෙස ල හන් කලා. ඒ වලු වල තේ තමාන්‍ය තේරමක එමනැත්තන් තාව පරක්ොලට කියල බලන්න පුළුවන් අ ලු පලවිනි ගානේ මොදහන්න කියලා. දුඩම් ිලද ගෙනනිීමස යන වියදම හ එ ම ුරින් ලිය දක්වන්. රයි ඇ ලු කොමද මේ පලවනි ප්‍රශ්නයට ත්තරල බාදන්නන්නේ කියෙන මන්න බලන්න. පිරිතුරු රබාදීමේදී පොඩි සටහනක් මම දාගත්ත. වලට පුලන් කටු කොලේ මෙ මේ සටහන දාගන්න බලන්න කොම සටහන දාගත්ති කියෙලා. අම්ඹ ගෙඩිය මලයි ප්‍රමාණයයි ම දු ඉන්දස කර දලව. එම්ලු ප්‍රමාණය ඒ නේද ආය බලන්න ගාන දිහැවි බලු එකක් එම් බැගින් නමගෙටි ඒ ප්‍රමාණයයක් කරගන තියෙන්නේෙ ඒනන් එකක් එම් බැගින් කැඇදි ම එම් කිරලි්වා ප්‍රමාණය ඒ ප්‍රමාණයන් අරන්තයෙන ඒකළිව්වා. ඒ මි අම්ඹවෙල මිලගණන එක්ක පොඩි සාපේක්ෂ වෙනසක්තියෙන දොඩම්වල මිල. හරි ඒ මිල් ගණන අපි ආපහෝ ඔන්න ගාන දිහ බලලා මම දොඩම්වල මිලගාන කතා කරියන්ට යන්න. අිය ඇඹ ගෙඩි ප්‍රමාණයෙන් දෙගුණයක් දොඩම්ගෙඩිගත්තල. ස්සලාම ිලගෙන ප්‍රමාණය ගැන. අම්ඹගෙඩි ඒනම් ඒ වගේ දෙගුණයක් දොඩම් ගෙඩි අරන්තවනේද. එතකොටා ඒ වගේ දෙගුණයක් කියන්නේ ඒ ඉංගදිසියක්කර ඒ වගේ දෙගුණයක් කියන්නේ දෙකයිහ. එහෙනම් ඔන්න ප්‍රමාණය දෙක ඒ දෙකෙන්ගුණ කළොම දෙකයියේ කියලා ඩියාගත්තා. මීල ගන තතාරන්න මොනාදිකල බලම අපිට රයි් මලදීගත් අතර දොඩම් ගෙටියක මිල, අඹ ගෙටියක මිලමෙන් තුංගුණයක්. එක්ක ම් අඹෙඩියක් එම් ඒනම් ඒ වගේ තුංගුණයක්ලු දොඩම් ගඩියකමිල. ඒනං එම් වගේ තුංගුණයක් කියන තුනයෙම් නේර එනත් තුනයියම් කියලේ දෙදන්න දියයාගන්න හරි ඔන්න බලන්න මේ ිලගනන් වෙනස්ේචාකාර දැන් කිසිම ගටලුවන්නනෑ සම්පූර්ණගනයි කියවන්න දකත්නෑ පිට නද. අම් ගඩියකමලේ එම් ොඩම් ගඩියමල තුන අයියම් අඹ ගඩියක ප්‍රමා අපෙඩි ප්‍රමාණය ඒ දොඩම් ගෙඩි ප්‍රමාණය දෙකයියේ රයිත් මේක ප්‍රශ්නයට හල්ති වන කියල බලම් ොඩම් ඉලදී ගැීම සඳහ යන වියදම මහා යතරෙන්දක්. ඩම් ගැීම ොඩම් කොටසටෙන්න්නද දොඩම් ගණ්ඩයන වියදම පි කොමදොයන්න අපිනිකංහිතමු එකක් රුපියල් දයගානේ අපි පහක් ගත්තා කියලා අපි දයගාන පහගත්වො අපි දහය පහන් ගුණ කරය කන කරන්න නේර. එනම් දදාරපහ පහහිකෙලි ගන්නවාන අන්නේ වගේ එකකමිල තුනයියම් මේක දෙකයි ඒ ප්‍රමාණයක් කන තිනේ දෙන්නව. අරිල පාන අපි අසාමාන්‍යක් දයගානය පහක්ගත්වොත් දවර පහ පණහයිගන්න වගේ මේ දෙ න්නවත් ගුණකරමු. එතකට තුනයියම් වැඩිකිරම දෙකයි ඒෙන්නේ. තුන්වර දෙකහයයි එම්ඒ එන්න මේ පිළිතුරේ තියනවනේද ඒ සහ එ අන්නඒ එක තමයි කියන්නේ ඒ සහ එම් මඇතුුරින් දක්වන්න කියලා. ඉතිං බලම් බාඩ ගාන දීනකට මොකක්ද කියන්නේ කියලා පොඩි කොටසක් කියනවාගේ දැකරති ධාරයිත්මේ තියෙන්නේ බලමු තවත් දොඩම් ගෙඩි දහයක් වැඩිපුර මිලදීගත හොත් එක් දොඩම් ගෙඩිය ිල පහකින් අඩු කළ හැකි බව. ෙමෙ එක ෙන් ොඩම් ගෙඩයක් ය මිසි ානක් කියලා රුපියල් පණහයි කියමක ඒක ගෙඩියක් පහකින් අඩු කරන්න පුළ ල් න හතලිස් පහර දෙන්න කියන. හැබැයි දොඩම් ගෙඩි දදායක් න්නුන වැඩි පුර කියලා වා ගතු ප්‍රමාණයට වඩා තව දහයක් වැඩිපුර ගන්න කියන වෙළෙන්ද කියනවා ඇයි මම පහක් කඩු කරලා දෙන්නම් කියලා. අන්නේ ඒ කතාව තමයි මෙදනින් කියන්නේ ඒ නිසාහ තවත් දුරම්ි දහ මලදීද ගත්තාලු හරයිට් එන ඒ කතාවත් හරි නේද. එන අපි බල ඒ ඒ ඒ කතාාවට අනුව දොඩම් ලිල පොඩ වෙන ක් සිද වුණ. දැ හොද ලන්නගේ පස හනතිය. ඕ බලන්න මේකේ පිරතිබුණි මොකදදේ දොඩම්වල මල තුනයියම් කියල තිබුණ නේද. ප්‍රමාණේ දෙකයිය කියල නිතිබුණන නේද එකන තුන අයියම් බැගීමම් එකකයිේ ප්‍රමාණය නිග මත්තක නේද ඩිින් අපිතකර ට ම ගි ෙක න කල රයිට. බලන්න ඊට පස නම ල කියන මොක්ද ම නවිිලග දිය ගත් ද ල කට ගොලේ වලට ටාන් කනල ක නැහ හට රයිට්. ලන්න ලද වෙනසක් වුණන නේද මල වෙනසක් වුණා ය රපියල් පහක් අඩු කල දෙන්න කියෙලකි වනේද වෙලෙද ලම්න්වන් පහක අඩු කරන්න පුලන්ව ෙඩි හයක් වැඩිපුරගන්නනකි වනද යිත්තේන ගෙඩි ප්‍රමාණය හැකි හයකින් වැඩිකරොත් පියල් පහ අඩු කරල දෙන්න කිවවා. අන්න බලන්න එන්නේ කොටස් දෙක නවමිලට ම සම්න්ධ කර ගත්තු හැට මිල පහකින් අඩු කලා දැං එතුකොට මිල පරති වුණන එක දොඩම් ගෙඩිය මල තුනයියෙන් රඩම්ගඩීමිල පහකිින් අඩු කර ප්‍රමාණය දෙකයියේ. ඒකට දහයක් වැඩි කරන්න සිද්ධ වුණ එක නිසා ඒක වැඩි කරහයි ළමයා. ර් එතකොට දැමින් නව ිලත් එක් තමයි ඒගොල් ඉල්ළඟ ගාන කරන්න බල ල්ළඟටහන මුකදල ප්‍රශනේ මිදී ගත් දොඩම් ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක් ඒඇශරින් දක්වන්න. දොඩම් ප්‍රමාණය දෙකයියේ දන දහයනේද පයි් ඒකපිට ලියන්නන්නේයි තිය ගැටලුවක්න ඒයාක පිතුර ලබාගත් ඉළඟට ොඩම් ගඩික මි සඳහා එමසිරම් ප්‍රශයක් ලියන්න එඒනම් මිලත් තුනයියම්රින පහ පිඩඒක දන්නවා. ුව. ඔහු දොඩම් සඳහ පමණක් ගෙවියුතු මුළු ටිාකම. එම්ම ඒ රින් දක්වන් එන ඒ අ බත් ගත්ත දොඩ මුත් ගත්. නත් ොඩම් ගැනීමට ගියියදම යහන් ඒනම් ඒ මිලෙ ප්‍රමාණයේ ගුණ කරන්නන. ඒනම් අපට නැවතත් ලැබෙනවනේද. මොනද දිී පද ප්‍රකාශන දෙක. දීපද ප්‍රකාශන දෙක ගුණනිතයක් කාරෙන් ලිය ලා පිට ගුණිතේ ලබාගන්නන පිළිතුර. එන මේ න්නනව ගුණ කරන්න. සිද්ධ වෙන ිල සහ ප්‍රමාණය නව මීල යි ොක ප ි ප්‍ර ත් යි ම් පම තු ම ද ග තවාරය තු ගුණ කරන්න න කයි හ ය ොද න්න ේට ප රපි වගේ ගාන කැදවා තුන්මරත්්දක හයයි එම් ඒ කිය තමයි ලැබන්නේ නේද. ඊලඟට. ධන තුන්වරත් දහයි තිහයි මෙතැන එම් තියෙන නිසා තුනයම් නිසා තිහයි එම් කියල මෙැෙන්ට ලැබෙනවා. රිීන පහ දාන දෙකෙන් ගුණොකර අදිිතව ිණයිඩනයි රීන පස්සරද් දෙක දහයයි ඒ තිය නිසා ඒ කියලැබ රින දහයයේ. ඒවලම රිිණයි ධනයි රීන පස්සරක් දහය පණහයි. රින පණහයි කිය තමයි. රනි පද අපි ලබන්නේ එනම් එම පදහතර කපිටි ලබෙනවා ඒක තමයි මේකෙ ලබෙන මුළු වටිනාකම කියලා අපිට පෙන්න්නට වෙන්නේ මොකද මෙතනින් හට මේක සුළුගන්න බැහැ අපි සජාතිය පද නැද නිසා. හරි අපි එහෙනං එන්නේ ආකාට තයි මීට පෙර ලබාදුන්නු ගනන් අපි ටික විසධන ආකාරය. එනම්මං හිතනා මේ වෙද්්‍යවාට වාරට මේ ගණන් ටික ඉතාමත් හුණින් පැහැදිලි වෙන්න ඇති කියලා මොකද ඉතා සරල ක්‍රමත් එක්ක අපි මේ ගණන් ටික සුළුකිරීමේ ක්‍රමටික කතාකරපු නිසා. දැන් මම සූදානම් වෙන්නේ මේ පාඩ මේ වාලට ඉ එකන ගණ් තියෙන ඊළඟක කොටස ගැන ඔගොල්ොත්තෙ සාකච්චා කරන්න. ඕ ඒඔබ නරභවසන්න වනේ මෙම පාඩමටදදාල වීඩියෝමාලාාවේ දෙවනීඩියෝවයි නවත මේහි තුන්ගෙන වීඩියහ සමඟ හපිහම්මවූ. එත එක්කපුසමට අයිබුවන්.